ලංකාදීප ඔන්ලයින් රස හැඟුම් තවත් ගීයකට යොමු වෙන්නයි අපි හදන්නේ මේ ගීය ලංකාවේ මවුගුණ ගී ගැන ලයිස්තුවක් හැදුවොත් එහි ස්ථානගත වෙන්නේ කොතනද කියලා තීරණය කරන්න ඔබට බාරයි රස හැඟුම් අපි දැන් කතා කරන්න හදන්නේ අජන්ත රණසිංහන් ලියපු ගීයක් ගැන මේ ගීය සංගීතවත් කරන්නෙත් ගායනා කරන්නෙත් රූකාන්ත ගුණතිලක අජන්ත රණසිංහ මේ මිට අවුරුදු කීපයකට පෙර ලංකාදීප පුවත්පතට ලිපියක් ලිනවා ශෂි ප්‍රභත් රණසිංහ ඔහු කියනවා ලංකාවේ මිනිස්සු අජන්ත කියන නම අහපු ගමන් මතක් වෙන දේවල් දෙකක් තියෙනවලු එකක් තමයි මේ අර අජන්ත සිතුවම් ඉන්දියාවේ තියෙන සීගිරි සිතුවම් වගේ අනිත් එක අජන්ත රණසිංහ ඒ කියන්නේ ඒ තරමටම අජන්ත රණසිංහයන් කියන නම අජන්ත රණසිංහ කියන නම ලංකාවේ මිනිසුන්ගේ ජන විඥානයේ තැන්පත් වෙලා තියෙනවා. පුදුමාකාර ප්‍රතිභාවක් තිබ්බ ගීපත රචකයෙක්. හරිද? දැන් අපි ඕක පොඩ්ඩක් සරලව තේරුම් ගත්තොත් සාමාන්‍යයෙන් සින්දු ලියන කෙනෙකුට ගීපත රචකයෙකුට තියෙන්න ඕනේ හොඳ වාග්කෝෂයක්. වචන ටිකක් තියෙන්න ඕනේ. ඒ වචන ටික හැදෙන්නේ තමන් අවට තියෙන පත්‍ර ටික පොත්පත් ටික විතරක් මේ අද තියෙන ටික විතරක් කියවලා එහෙම නෙවෙයි සාමාන්‍යයෙන් ඒකට අපි කියනවානේ සාහිත්‍ය ව්‍යුත්පත්තිය කියන්නේ ටිකක් පොතපත දැනුම තියෙන්න ඕනේ කියවලා. එහෙම හොඳ හැටි පොතපත කියවලා දැනුම එකතු කරගත්ත සැබෑ වශයෙන්ම දැනුමක් තිබිච්ච ඒ වගේම අලුත් විදිහට ප්‍රතිභාපූර්ණව ලියන්න පුළුවන්කම තිබිච්ච ගීපද රචකයෙක් තමයි අජන්ත රණසිංහ කියලා කියන්නේ. ඔහු ගැන තියෙන හොඳ කතාවක් ඒ තමයි තමන්ගේ වැඩකට තමන් ලියන ගීයකට පොඩි ශිල්පීය වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම අනිවාර්යෙන් තමන් වෙත ලැබිය යුතුයි කියලා විශ්වාස කරපු රචකයෙක් තමයි අජන්ත රණසිංහ කියලා කියන්නේ. ඒ වගේම ඔය හින්දි තනු වලට සිංහල වචන දාලා හැදිච්ච චිත්‍රපටි ගීත කලාවෙන් පස්සේ සරත් දසනායක වගේ විශිෂ්ට සංගීතඥයෙක් එක්ක සම්බන්ධ වෙලා ඒ රූප රාමුවට හොඳටම ගැලපෙන්න ඒ පසුබිමට ඒ සංගීතයට හොඳින්ම ගැලපෙන්න ඒත් එක්කම ඒ පද රචනයත් හොඳින්ම මුහු වෙන්න පුළුවන් විදියට රචනා කරපු කෙනෙක් තමයි අජන්ත රණසිංහ. ඉතින් ඔහු ගැන බොහෝ දේවල් කියන්න පුළුවන්. ලංකාවේ සමහර ගායකයෝ මේ ගායන වෘත්තිය අතහැරලා නැත්නම් ගායනය කරනවා කියනක අතහැරලා ගෙදරට වෙලා ඉන්නකොට ගිහිල්ලා ඒ ගායකයන්ව නැවත කැඳවගෙන ඇවිල්ලා ඔවුන්ව නැවතත් ශාස්ත්‍රීය තහවුරු කරන්න වැඩ කරපු කෙනෙක් තමයි අජන්ත රණසිංහ. ඉතින් ලොකු ඉතිහාසයක් තියෙන රචකයෙක්. ඔහු එකතු වෙනවා ඒ යුගයේ තරුණයෙක් වෙන රූකාන්ත ගුණතිලකත් එක්ක. එකතුලා තමයි ලියන්නේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා ඔබ ළඟ අම්මේ. මේ ගීය අජන්ත රණසිංහගේ පෑනින් ලියුණාට පස්සේ මේකට කිසියම් විදිහක මේ ජවයක් පණක් එන්නේ රූකාන්තගේ හඬින්. ඒ ගැන කිසි විවාදයක් නැහැ. ඔහු රූකාන්ත අපේ නූතනයේ ඉන්න මහා ගාන්ධාර ගැන ඒ ගැන විවාදයක් නැහැ. හැබැයි මේතනදී රූකාන්ත ගුණතිලක යොදන සංගීතයත් වෙනස් විදිහක සංගීතයක්. ඒ සංගීතය, ඒ රිද්මය, ඒ බීට් එක, ඒ ටෙම්පෝ එක ඒව ඉක්මවල ගිහිල්ලා මේ ගීතයේ අගතනකදී තමයි අජන්ත රණසිංහගේ ගීපද රචනයේ තියෙන විශිෂ්ටත්වය ඉස්මතු වෙන්නේ. මේ ගීතයේ තියෙනවනේ දෙවෙනි කොටසෙන් කුරා කුහුඹුවෙකි නියරස් ධාරේ මතු මතු දා අම්මේ. කුරා කුහුඹුවෙකි නියරස් ධාරේ මතු මතු දා අම්මේ. ගීතේ මුල තියෙන්නේ අතපය දැඩිවි වැඩි හිටි වූමා ඔබ සෙවනේ අම්මේ. දන්නවනේ තියෙන්නේ අම්මා කෙනෙක් එක්ක අපේ ජීවිතේ වැඩෙන හැටි නේද? ඉතින් අර අම්මගේ කුසෙන්ම ඉපදිලා ඉන්පස්සේ ජීවිතේ අම්මත් එක්කම ජීවිතේ ගඳ සුවඳ හොඳ නරක හරි වැරදි මේ හැමදේම තේරුම් අරගෙන ටික ටික වයසින් වැඩිලා උස් මහත් වෙලා අවසානික තනක් එනවා. අම්මට වඩා අපි සමහරට උස යනවා. අම්මට වඩා බොහෝ දේවල් අපි දන්නවා. අපි කීමටත් කියන්නේ නව යෞවනයේ ඉන්නවනම් නේද, තරුණ වයසේ ඉන්නවනම් අම්මා මොනවද දන්නේ? අම්මා මොකුත් දන්නේ නැහැ නේද? අම්මා මොනවද දන්නේ? අම්මා මොකුත් දන්නේ නැහැ. අම්මා Facebook ගැන දන්නේ නැහැ, WhatsApp ගැන දන්නේ නැහැ, Twitter ගැන දන්නේ නැහැ, Instagram ගැන දන්නේ නැහැ. අම්මා දන්නේ නැහැ. අම්මා මොකුත් දන්නේ නැහැ. අම්මා ඉගෙනගෙනත් නැහැ. අම්මා ඉගෙනගෙන නැති වුණත් පුළුවන් අම්මා මොකුත් නොදන්නවා වෙන්න පුළුවන් කියලා හිතන්න එපා හැබැයි. අම්මා ජීවිතය ගැන සමහරට අත්දැකීමෙන් ඔබට වඩා දන්නවා වෙන්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ. ජීවන අත්දැකීමෙන් අම්මා කොච්චර පෝසත්ද අපිට වඩා. අතපය දැඩි වී වැඩි හිටි වුමා ඔබ සෙවනේ අම්මේ. අම්මේ ඔබට වඩා මම දැන් අතපය දැඩි වෙලා 6-4 වෙච්ච මිනිහෙක්.
හැබැයි කුරා කුහුඹුවේ කිනිය රැස් දහරේ මතු මතු දාම්මේ අම්මේ ඔබේ ඔබේ නියපුතු වල රශ්මිය ඉදිරියේ ඔබට දන ගහලා වඳින මම හැමදාම කුරා කුහුඹුවෙක් ඒක තමයි අම්මා ජීවිතය ගැන දන්න තරමින් අපි දන්නේ කොච්චර පොඩ්ඩද කියලා අජන්ත රණසිංහ අපිට පෙන්නපු විදිහ අපි අහමු උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ එදා වගේ